හයි ගයිස්, ඉතින් ඔන්න සුභාරංචියක් එක තමයි අද වීඩියෝ එක අරන් ආවේ. මොකද්ද මේ සුභාරංචිය කිව්වොත්, ඔන්න ඕපන් AI පුළුවන් වෙලා තියෙනවා අපි දෙන ටෙක්ස්ට් ප්‍රොම්ප්ට් එකක් වීඩියෝ එකක් බවට පත් කරන්න. ඉතින් ෆිල්ම් මේකින්, ග්‍රැෆික් ඩිසයින්, VFX ආටිස්ට්ලාට ලොකු මේ ඉන්ඩස්ට්‍රීස් වලට ලොකු ප්‍රබෝධයක් වෙන දෙයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඇත්තට මාත් බලව ගම එක පුදුම වුණා, මොකද්ද දෙයනේ මේ වෙන්න යන්නේ කියලා. ඇත්තරම මේක ට්‍රයි කරලා බලද්දි, ට්‍රයි කරා කියන්නේ මම ඒගොල්ලොන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා පොඩ්ඩක් සර්ච් කරලා මේ අරහෙන් මෙහෙන් තොරතුරු ටිකක් හොයලා බලද්දි තමයි තේරුනේ ඇත්තරම මේක මාර වටින ටූල් එකක් නේද කියලා. උදාහරණයක් විදිහට ඔයගොල්ලොන්ට වෙන මේ විදිහට යන්න පුළුවන් ඒගොල්ලොන්ගේ වෙබ්සයිට් එකට openai/sora කියලා ගහලා. ඉතින් මේකේ නම sora. ඉතින් මෙහෙම ගියාට පස්සේ ඔයගොල්ලොන්ට පල්ලෙහාට යද්දි බලා ගන්න පුළුවන් එක එක දේවල්. ඒ කියන්නේ මෙන්න මේ ගොඩක් වීඩියෝස් හදලා ඒගොල්ලෝ ටෙස්ට් කරන්න හදපු වීඩියෝස්. අතර මේ පොඩි ප්‍රොම්ප්ට් එකක් තියෙන උදාහරණයක් විදිහට මේ ෂිෆ්ටින් කොපි කියන එක අපි ගත්තොත්, ඒ කියන්නේ කෝපි එකක් ඇතුලේ මේ ෂිෆ්ට් දෙක මේ මොනවාද නැව් දෙකක් පාවෙන වීඩියෝ එකක්. අතර මේකට ගත්ත ප්‍රොම්ප්ට් එක මෙන්න මේ බලන්න, ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. මාර ලේසි ප්‍රොම්ප්ට් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ අර 1850 ගණන් වල ඇති වෙච්ච ගෝල්ඩ් රෂ් එක, ඒ කියන්නේ කැලිෆෝනියා ප්‍රාන්තෙට රැස් වෙච්ච අර මුළු ලෝක මේ ඇමරිකාවෙම හිටපු ජනතාව කැලිෆෝනියා වලට ඇවිල්ලා මේ රත්තරන් ජාවාරම නිසා ඒගොල්ලෝ අතර ඇති වෙච්ච අර මොනවාද සාය කියලා අපි කියන්නේ, අර මොනවාද සාගතය. අන්න ඒ සාගතය ගැන ඒ දවස්වල ගොඩාක් ලොකු කතා බහක් වෙච්ච ඒ සාගතය ගැන ඔගලොන්ට බලා ගන්න පුළුවන්. ඉතාම චූටි ප්‍රොම්ප්ට් එකක් ඇත්තරම මේක. ඒ ප්‍රොම්ප්ට් එකෙන් ලස්සන්ට ඒක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ SUV එකක් අපේ FPV, ඔගොල්ලෝ ඩ්‍රෝන්ස් වල දන්න ඇති FPV ෆොටේජස්, මාර කොලිටි, මේ කියන්නේ කොලිටි කියන්නේ ඒක මාර ලස්සනයි, බලන් ඉන්න ආසයි. ඔගොල්ලොන්ට පේනවා ඇති නියම් පිටිපස්සෙන් SUV එකක් පිටිපස්සේ ඩ්‍රෝන් එකක් යනවා වගේ ලස්සනට ඒක අරන් තියෙනවා. ඒ වගේම මේක ස්ටේබල්ද අපිට පුළුවන් ස්ටේබල් නැතිව නිකන් අර හෙලිකොප්ටර් එක යනවා වගේ එකක්ද. ඉතින් මේවා ෆිල්ම් මේකින්ස් වලට මාර වටින වීඩියෝස් ක්ලිප්ස්. ඉතින් මේවා හදන්න වැඩි මහන්සියක් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ පේනවනේ ප්‍රොම්ප්ට් එක. ඉතින් මං දකිනවා ඉතින් ඉස්සරහට මොන වෙයිද කියලා අපිට හිතාගන්න බෑ ඇත්තටම. ඒ වගේම තමයි මේ අන්තිමට මේ ලස්සන ෆුටේජස් එකක් තියෙනවා. මම මාර ආසයි මං ඒක ඇත්තරම දැක්කකම ඩවුන්ලෝඩ් කරලා ගත්තා. මේ අර ඉතාලියේ තියෙනවනේ නගරයක් එක පාට පාට නගර, ඒවට මම මාර ආසයි. ඉතින් ඒකෙන් මෙන්න මේ වගේ බල්ලෙක් ඔගොල්ලොන් පේන ඇති කොහොමද බලන්නකො, ඒ බල්ලයි කකුල් හෙලවෙන ස්මූත් එක නිකන් රියල් ෆුටේජ් එකක් වගේනේ නේ. AI වලින් හදලා කියලා හිතන්න තියා මේක AI ද කියලා හිතාගන්නවත් බැරි වෙන තරමට දියුණු වෙලා තියෙනවා. ඉතින් මම දන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියලා. ඉස්සරහට තව මේ වගේ ගොඩාක් දේවල් හම්බෙයි, ගොඩාක් දේවල් පාවිච්චි කරන්න ලැබෙයි. ඉතින් ඕගොල්ලොත් වාසනාවන්ත වුණා AI පටන් ගැනීමේ හිමිකාරයෝ වෙන්න.